14 වගේ වෙනකොට සවිමාස ඉස්සර විස්තර කරන ගැඹුරු දෙයක් තියෙනවා විඥානය සම්බන්ධ. විඥානේ පත්ත වෙන්නේ නැති ආකාරයක් තියෙන. ඒක ලස්සන උදාහරණයක් දීලා සාමාන්‍යම වජිරාරාමයට ආම මගේ මනස තැම්පත් වුණා මේක කියනවා. ඉතින් ඒක කියනකොට ඒක මේ මට ඒක කියන්න හිතෙනවා මේ වෙලාවේ. කවදරි අනාගතයේදී බවුන් වන්නකොට ඕක ඔළුවට එයිද දන්නේ නැහැ. මෙහෙම කියන්න. මොකද දැන් ටියක් චාර්ජ් වෙලා මෙහෙම වෙලා ඉන්නේ. හැබැයි මන් දන්නේ මයි ගුරු හාඳුරු වගේ මට දිවසක් නැහැ බලා ගන්න මේගොල්ලන් රෙඩිද නැද්ද කියලා. කොහොම වුණත් මේ සවිමාසය කියනවා දැන් අපි බිස්නස් අදාළකන ආවා කියමුකෝ. බිස්නස් ඒ කියන්නේ කර කර ආවා කියමුකෝ. බිස්නස් කර කර එනකොට බිස්නස් මේ කර කර එනකොට විඥානය බිස්නස් වලටනේ හුරු වෙන්නේ. දැන් මේ පිඟුතුල මෙහි රස්සාවල් කරනවා ඒවක් කරනවා. එතකොට ඒ වැඩවලට හුරු වෙනවනේ හිතන විදියක්. එතන හිතන්න ඒ වැඩ කරගෙන ගියා පංචසිල් කඩන්න නැතුව. එතකොට මනුෂ්‍යාත්මයක් ආයි ලැබෙනවා පින්වතුන්ට. එතකොට පින්වතුනි පංචසිල් කඩන්න නැතුව ඒවා කරගෙන ගියාම ඒ විඥානේ ඒ විදිහට එන්න බිස්නස් කරන ෆැමිලි එකක ඉපදින්න හේතු වෙනවා. ඒ විඥානේ එහෙමයි අවශ්‍ය. එතකොට ඒ උපත්තියක් එතනට එනවා. අම්මා තාත්තා කෙනෙක් ඒ වගේ බිස්නස් උගන්නන ඒවට මේ එන්කරේජ් කරන පවුලක ඉපදෙනවා. දැන් ඕක තමයි ඔය හේතුව. ඒ කියන්නේ හේතු අර විදියට පළ දෙන්න මේ විදියට සකස් වෙනවා. ඉතින් පින්වතුනි අන්තිම මොහොතේ මැරෙනකොට අපි කියමුකෝ පොඩි උදාහරණයක් අන්තිම සිතුවිල්ලක් එනවා. සිතුවිල්ලක් එන්නේ අර විපාක දෙන්න තියෙන විදිය අනුව. ඒක නිමිත්තක් වෙනවා විඥානෙ පතිත වෙන්න. එතකොට පින්වතුනි හිතන්න අනාගාමී උතුම් ඉන්න උතුමන් වහන්සේලාත් ඉන්නවනේ. ඒ අනාගාමී උතුමන් වහන්සේගෙත් අන්තිම මොහොතේ හුස්ම යනකොට උන්වහන්සේට අපි හිතන්න පුළුවන් මේ මේ අරමුණ වලට හිතුවේ නැන්නේ කාමකෙට ඇස් කණ්ණාස වලින් දකින්න කිසි දෙයකට ආසාව සම්පූර්ණයෙන්ම නැති වෙලා. ආසාව නැති තියෙන කෙනෙකුට තමයි සිතුවිල්ලක් එන්නේ ඒ සම්බන්ධ. එතකොට ඒ සිතුවිල්ලක් එන්නේ නැහැ. ඒ තාම අර ධ්‍යාන වලට හරි ඒ භ්‍රම ලෝක වල හරි ඒ සංඥා ඒ සමාධි සුව වලට අසව නැති වෙලා නැහැ. ඒ ඇතීම් නැතිවීම මෙනෙහි කිරීම වෙනවා. හැබැයි පරිපූර්ණව නැහැ රහතන් වහන්සේ කෙනෙක් හැටියට. ඉතින් එතකොට අර ඒ කර්ම තියෙන හින්දාත් ඒ ආසව තියෙන හින්දාත් අන්තිම හුස්ම යන වෙලාවට අර අරක එනවා අරකට හිත යනවා. ඒක පදනම් වෙනවා විඥානය පතිත වෙන්න. තේන නේද? එතකොට ඉතින් රහතන් වහන්සේ කෙනෙකුට ඒ ආසාවත් තුරු කළා. ඉතින් අන්තිම හුස්ම යනකොට ඒ අන්තිම හුස්ම යනකල් නොටිස් කරන් ඉන්න පුළුවන්ද බැයිද පිටුතුනි? පුළුවන්. එහෙම තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? කොහෙටවත් විඥාණයට පතිත වෙන්නේ හේතු නැතුව යනවා. ඔච්චරයි මට කියන්න ඕන. ඔක හැබැයි ගැඹුරුයි. හිතන්න එපා මෙහෙම නිකන් තේරුණා එහෙමයි කියලා. කවදාරි මමත් පතනවා මේ සූත්‍ර ඔය ස්කන්ධ සලායතන ඒව කියවගෙන බලාගෙන යනකොට මේ කතා කරපු දේ Tamanට උදව් වෙයි ඒ ඇහැ පහළ වෙන්න. ඒක මට උදව් වුණා. ඒකට වෙන්න නම් අර විදියට ඉන්න වෙනවා. සතියක් දෙක බ්‍රේන් වොෂ් වෙලා සූත්‍රම බලාගෙන බුදු ලෝකයක් මොළුවට කවාගෙන එහෙම ඉන්නකොට මට ගැරන්ටි කරන්න පුළුවන් පින්වතුනි මේ පින්වතුන්ලට අනිවාර්යයෙන්ම හොල් කාටවත් හොල්ලන්න බැරි ඒ එක්ස්පීරියන්ස් එකකට එන්න ඕනේ. මම ඒකට මං කියන්නේ මට කියන්න බෑ මොකද්ද කියලා. එහෙම මට ආවේ එතකොට මේ අපි දැන් ප්‍රැක්ටිස් කරන බුද්ධ ආගම මේ පරණ බුදුහාඳුරු නේ මේ සෝරි මේ අලුත් එකක්. අරක මම දැක්ක පරණ බුදුහාඳුරු හැටියට මං කියන්නේ මගේ පර්සනල් ඒ සූත්‍ර වලින් එන එක පරණ ඇත්තටම ඔරිජිනල් පරණ බුදුහාඳුරු. දැන් අපේ කෙලෙස් වලින් හදාගත්ත ඉන්ටර්ප්‍රිට් කරපු එකක් තියෙනවා. ඒක සංස්කෘතියයි මේවා තේරුම් කරන විදි ඔක්කොම. ඉතින් ඒකයි අර හදිසි වෙන්න එපා සූත්‍රය තේරුණ නැත්නම් ආයි බලන්න ආයි බලන්න. මොකද සූත්‍රේ ප්‍රශ්න නෙමේ Taman තාම ඒ පිරිසුදු මට්ටම මදි. ඒකෙන් ඒ ඇති වෙන්න ඕන සංඥා ඇති වෙන්න. ඉතින් ඒක තමන්ගේ ජීවිතය වෙනස් කර කර තමන්ගේ චර්යාව වෙනස් කර කර
toilet එකට එහෙම යනකොට සතියෙන් ඒවා තැම්පත් සතියක් කියන්නේ පින්වතුනි තැම්පත් කරන සතියක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙහෙම සතියයි කියලා මේක බල බල ගියා කියලා නේ බලනකොට හිතට කූල්යක් එනවද කියලා බලන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් ඒක ඒ සතිය වැඩිලා වැඩක් වෙන්නේ නැහැ. කවවරි උගන්වුවා කියලා දෙනවා කියලා. ඒක ටියුන් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි මේක කුසලයක් කියලා කියන්නේ. දැන් කාර් එක එලවනකොට සතියෙන් එලවගෙන ඒ තමන්ට ඒ මෙහෙමයි දැනගන්න පුළුවන්. ඒ වැඩේ කරනකොට මහන්සියක් නැහැ. ඒ වැඩක් කරනකොට මහන්සි නම් ඒක භාවනාවෙන් තොරව කළා. භාවනාවෙන් කරපු වැඩක් මහන්සි හිටින්නේ. අද මම අර මහත්තයරින් පොඩ්ඩක් එන ඇහුවා කතා කරනවා. මම සමහරවිට වාහනේ යනකොට කතා කරන්න කැමතිත් නෑ. දැන් මේගොල්ලන් ටිකක් යාළු වෙලා වගේ කතා එහෙම ටිකක් කරුණ ටිකක් අහන්න. තව එකක් කිව්වා මේ මහත්තයා ඒකත් මම කියන්නම් මොකද අර උදේට කොහමද පටන් ගන්නේ කියලා. ඉතින් මේ දැන් හැබැයි දැන් නම් මම කියන්නේ මේ වැඩ ඔච්චර කරනකොට මොනවත් පටන් ගන්න ඕනේ නෑ. ඔහොම කරන විදිහට කරාම ටිකක් පස්සේ නිවා වෙලා වුණාම ඒක තියෙනවා අර මහන්සි වෙන්න ඇති වෙන විදිහට මේක කරන ක්‍රමයක් තියෙනවා. ඒකට අර මුල් වෙලාවේ පොඩි අර මම අර කියපු රිලැක්ස් කරන්නේ ඒවා කරන්න ඕනේ. ඊට පස්සේ අර වගේ මෙහෙම අතරින්න විදිහට ධර්මයේ මෙනී කරලා පාවිච්චි කරලා අතරවන්න ඕනේ. ඒක ඇඳේ ඇලවිලා කරත් කමන්නේ මේ නිින්දයන් නැතුව. එහෙම කෙරිලා මෛත්‍රිය හැමෝටම පතුලේ පතුරනකොට ඒකෙන් අර අතරලා සමාධියකට වගේ සනීප එනකල් කෙරෙන්න ඕනේ. සමාගලට පෑද් දෙකක් යයි. ඉතින් ඕකට දැන් නිදහසක් නෑ එහෙම කරන්න. හැබැයි චුට්ටක් හරි ඒක එහෙම මොන හරි පොඩ්ඩක් අදුගන බුදුන් වදිනේ වහරි එහෙම කරලා ඒකෙන් උත්සාහයක් වෙනවා පින්වත්නි. ඒව කරලා ඕක දවස් හතරක් කරන්න. ඊට පස්සේ ඒක වදයක් නම් කරන්න එපා. දවස් හතරකදී සනීපයක් වෙනවනම් ඒව කන්ටිනියු කරන්න. නිදියන් ඉස්සල්ලයි සතපෙන් ඉස්සල්ලයි උදේ නැගිට ගමන් වෙයි. තව මේ දවල් කාලේ පුළුවන් නම් වැඩ කරන තැනේදීත් පොඩි එක පොඩි මේකක් කරගන්න. දැන් මම නම් කරා. ඉතින් මම හැබැයි අර ඔෆිස් එකේ ඉන්නකොට අර half an hour දෙනවා ලන්ච් බ්‍රේක් එක. ඒකේ ගිහිල්ලා මම ඉස්සර ඩිමෝ එකේ ඉන්නකොට ජේතනාරාමයකට යනවා. ඒ අර පොඩි පන්සලක් තියෙනවා. එතන සිතුවම් බලාගෙන පොඩි සක්මනක් කරලා ටක් ගන්න එනවා. මොකද එතකොට ඒක අර මේ එකේ ලොකු බලයක් තියෙනවා. එහෙම ඒ වගේ තැනක කරනකොට ඒ අනාගතයට මහා ලොකු වස්තුවක් තැම්පත් කරනවා මේ ප්‍රැක්ටිස් එකේදී. එතකොට තව මේ සමාගතන් වල ටොයිලට් එකේ කියලා කරනවා වහගෙන කරලා එනවා. ඒ කියන්නේ ඉතින් ඒක හැමදාම අර අරකෙදි කරනවා. එතකොට වැඩිය බාර ගන්න. ඉතින් අනිත් කටි බලනවා මොකද්ද මේ. ඉතින් ඒගොල්ලන් අරන් යන ප්‍රොජෙක්ට් සරම හරි මං හරි ගෙනියන්න. ඉතින් මේකම මොන මර කරිය ගැන ඉන්ට්‍රස්ට් නැද්ද? මගේ වෙනම කරිය එකක් තියෙනවා. ඉතින් ඒක මං ගත්තේ මගේ තාත්තගේ ආශිර්වාදය ගන්න එච්චරයි. මට ඊට වඩා දෙයක් මං එකත් උපායක් හැටියට කරේ. ඔය දැන් ඊට පස්සේ මම ඔය ජර්මන් හාඳුනුගාට ඔහොම ගිහලා ඊට පස්සේ ගොඩක් ඉන්න පටන් ගත්තා පොල්ගස්තුවේ. ඔහොම ඉඳලා ඉඳලා පින්වතුනි ගොඩක් අයට හිතෙනවා දැන් මහණුවේ දැන් මහණුවේ කියලා ස්වාමීවරු. ඒ කියන්නේ උපාසක මහත්ය. මොකද මේ ඒ කාලේ මම භාවනාවට එදා ඉඳන් හරි ආසයි. ඒ කියන්නේ ඒක මම තදින් කරනවා. තදින් කියන්නේ ස්වාමීන් වහන්සේ තමයි මට හයියට හිටියේ. ඉතින් කල්යද්දි මට මහණ වෙන එකත් පොඩ්ඩක් හිත අයින් වුණා. මොකද පොල්ගස් දුවේ ආරණ්‍යනත් සිල් රකින්න කොම තියෙනවා වුණාට ස්වාමීන් වහන්සේ භාවනා කරනවා වගේ පෙවුන්නේ. හයියෙන් කියන හොඳට. ඉතින් මම හිතනවා මමත් මහණුනොත් මලත් මේක වෙයි කියලා. මම හිතනවා මම මෙහෙම ජෝගි වින් එක හොඳයි කියලා. ඊට පස්සේ ජර්මන් සයිමන්සේ වක්‍රව මට මේ වක්‍රව නෙමෙයි ඉතින් උන්වහන්සේ කිව්වම් මම ජීවිතේ හරි දෙන්න මගේ ඒ වගේ සම්බන්ධයක් සයිමන්සෙත් එක්ක ඇති වුණා. ඉතින් සයිමන්සේ ඉතින් මාව හම්බුනම එක කාලයක් කියනවා how good when you ordain and when you go like this. දැන් මම මට මේක හරි මට හින්ට් කරනවා වගේ. ඉතින් මම සමහරට හිමාලයේ ගිහිල්ලා එනවා අමතක වෙයි කියලා සයිමන්සට මාව දැක්ගාම මෙන්නේ මේකමයි. How good if you ordain it will be very nice for many people oh mama ki thi mata katara gilla man e patte inna pass gela thi kila oh ma arudu tunak kiya pinna man dawasak berima tana swaiman sita me ko bante venerable sir kila ke man kiyana venerable sir I can't become a monk the monasteries are deteriorating the monks are deteriorating the sasana is deteriorating kila hamudro pirihenawa sasane pirihenawa
මේ ඔක්කොම පිරියනවා කිය සොයි මාත මට ඒකින්ද හාමුදුර කෙනෙක් වෙන්න බෑ කියලා මගේ තියාපල් එක්කවා your consciousness is deteriorating කියලා ඔයාගේ විඥානය පිරියනවා කියලා මට ලොකු පොයින්ට් එකක් පින්වතුනි ලොකු අදහසක් ඒ කියන්නේ ඒතර කිව්වා no you enter the sangha and help each other and to you know be part of it and give strength to them and you could do the same practice oh itapase thing etmama meyawune ne itapaseth then mata thama nikan pidawak wage ena dupate yanawa maasayak innawa innokota maase pennan passe thawa inda ba swami maase gawata giyama hayya ena kutiyata giyama nikan brain mokada kiyanne breakdown එකක් එන්න යනවා වගේ. ආයි ස්වාමීන් වහන්සේ ගාවට මට මතක් වුණා ඉෂිවරු මට එදා පොඩක් තරුණ කාලේ දුන්න උපදෙස් වගේක්. ඉතින් මම ඒගොල්ලන් වැඩි සැලකුවේ නැහැ. වෙන කවුද මේ කට්ටිය මොකද්ද දන්නේ නැහැ. ඒගොල්ලන් කිව්වා දැන් ඔය වයසට එනකොට ඔයා රස්සාවක් කරොත් හොඳයි නේද කියලා මට කියලා තිබ්බා. ඔය අවුරුදු 27 වෙනකොට හිතන් දෙපා ජොබ් එකක් කියන එකක් මේ කළාට හොඳට කරන්න බෑ. ඔයාට ඒකෝ ෆුටින් එකට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා මම හිත. මං කිව්වා මොනවද මේ කියන්නේ මම මේ මහාන වෙන්න හිතාන ඉන්න කෙනෙක්. හැබැයි මට මේ ප්‍රශ්න මතුවෙනකොට ඒකම මතක් වුණා. මේ මම බල මොකක් කර ඇති. ඒත් මම අතරියේ නෑ. කොහොම හරි මට හරි උපදේශ ටිකක් එන්න පටන් ගත්තා වැඩිය පරක් වෙන්න ඉස්සෙල්ලා. මම ජොබ් එකක් කරන්න තීරණය කළා. හැබැයි මිනිස්සු බලන්නට ප්‍රයත්න තාත්තව සතුටු කරන්න කියලා එහෙම මම ඊට පස්සේ ඉතින් මගේ අංකල් කෙනෙක්ගෙම ෆර්ම් එකේ මේ ඔඩිට් මේක ලැබුණා. ඉතින් ගොඩක් කට්ටිය මම බලන්නට පය යුතුනා ඒ වස් කාලෙන් පස්සේ දැන් මහන වෙන උපාසක මාද දැන් ජොබ් එකට ගියා කියන්නේ ඊට පස්සේ ජොබ් එකට ඊට පස්සේ බන්දි මොකද්ද උනේ මම ජොබ් එකට මෙහෙම ගියා මෙහෙම හොඳටම ආවා. ඉතින් මේ වගේ අපිට දන්නේ නැහැ උත්තර ගොඩක් විට මොනවද අපේ ජීවිතයට ඒ වෙලාවේ කියන්න ඕනේ කොහොමද අපි කර්මයත් එක්ක හාමනයිස් වෙන්නේ